ප්‍රක්ෂේ උපනායක අකිල විරාජ් කාර්යවසම් මැතිතුමනි ඒ වගේම මගේ පාර්ලිමේන්තුවේ අපේ හිටපු මිත්‍රයන් මන සමන් රත්නප්‍රිය මැතිතුමා ආචාර්ය ආසු මාර්සිංහ මැතිතුමා ඒ වගේම අපේ හිටපු අමාත්‍ය ආනන්ද කුලරත්න මැතිතුමා අතුළු අපේ සියලුම සංගයෙන් ගෙන්නොත් රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අපේ මිත්‍රයන් මන රත්නපුර දිස්ත්‍රික් නායක හසිත මහන්දිර මැතිතුමනි ඒ වගේම රත්නපුර මැතිවරණ කොට්ටාසයේ සංවිධායක අපේ හිටපු නියෝජ්‍ය නගරාධිපති රත්නපුර ආසන සංවිධායක ලක්ෂ්මන් මුණසිංහ මැතිතුමනි කලවන ආසන සංවිධායක විපක්ෂ නායක මොල්ලිකොට මැතිතුමනි නිවිතිකල ආසන සංවිධායක නාගරික මන්ත්‍රී නිදිඥ නිරොස් නින්දවත්ත මැතිතුමනි වගේම රක්වාන විපක්ෂ නායක මහේෂ් එම්පාලේ මැතිතුමනි වැලිගපොළ විපක්ෂ නායක ලාල් ලෙනදොර ලාල් මැතිතුමනි ඇහැලියගොඩ ආසන සංවිධායක විපක්ෂ නායක හරිස් කිරියල්ල මැතිතුමනි මේ තරුණ බලකායේ බලංගොඩ ලසන්ත විජේරිය මැතිතුමනි ඒ වගේම තරුණ බලකායේ අපේ කොළොන්න සුනිල් ජයවීර මැතිතුමනි අනිකුත් අපේ හිටපු විපක්ෂ නායකතුමන්ලා මන්ත්‍රීතුම් පළාත් පාලන මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා ඒ වගේම කොට්ටාස බලමණ්ඩල සභාපතිවරුන් ඒ වගේම බලේලත් නියෝජිත මහත් මහත්මීන් ඇතුළු අපේ ක්‍රියාකාරී සියලුම දෙනාගෙනොත් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න රත්නපුර දිස්ත්‍රික්කයේ තන සමන්දි අඩවියේ ආදරණීය දෙමව්පියන් සහෝදර සහෝදරියන් දරු දැරියන් ඔබ සියලු දෙනාගෙනොත් ආරක්ෂක නිලධාරී මහත්මා මහත්මීන්ගෙනොත් මාධ්‍යවේදී හිතවතුන්ගෙනොත් අවසරයි මිත්‍රවරුනි මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා රත්නපුර දිස්ත්‍රික් නායක හසිත මහන්දිරන් මැතිතුමාටත් එතුමත් එක්කලා අපේ වැඩ කටයුතු කරන මේ දිස්ත්‍රික්කයේ අපේ බලේලත් නියෝජිත මහත්වරු සංවිධායක මහත්වරු ඒ වගේම අපේ පළාත් පාලන මන්ත්‍රීතුමාලා හිටපු සභාපතිතුමාලා ඇතුළු අපේ තරුණ බලකාය කණ්ඩායම මේ අදී මේ සංවිධායක කණ්ඩායමේ එක මිටට ඉඳගෙන එකට වැඩ කරන මේ කණ්ඩායමේ සියලු දෙනාට මා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශංසාවත් ස්තුතියත් උදකරනවා ඒ වගේම අද මේ සාර්ථක රැලියක් පවත්වන්නට කටයුතු කරපු ඔබ සියලු දෙනාටම බෙහෙමින් ස්තුතිය කියන මම ප්‍රාර්ථනා කරනවා එනම් මිත්‍රවරුනි අපි අවුරුදු 3ක කාලයක් ඉතාම අසීරු ගමනක් ආ 20.19 අපේම මිනිස්සු කණ්ඩායම අපෙන් ඈත් වෙලා වෙනම යන්න පටන් ගත්තා ඒක ඔබ අපි දෙන්නුලම දන්න රහසක් නෙමෙයි ඒ ගියේ ගමනේදී UMP චප්ප චොරස් කරලම දැම්මා රටේ ජනතාව 249,000යි UMP එක අලියට කතරක් ගැව්වා අපි ඒ ප්‍රතික්ෂේප කරා අපි එක മന്ത്രി ධූරයට වැටුණා ඒ മന്ത്രി ධූරයත් අපි 20-22 වෙනකම් පාර්ලිමේන්තුවට ගියේ නැහැ. අපි හිටියා තියාගෙන. මිනිස්සු අපට දොස් කිව්වා. ඇයි UMP වැඩ කරන්නේ නැත්තේ? ඇයි UMP සංවිධානය නොකරන්නේ කියලා. මොකද අවුරුද්දක් දෙකක් යනකොටම රටේ ජනතාවට තේරුණා UMP නැතුව මේ රට ඉදිරියට යන්නට බැහැ කියලා. සමගි බලවේග හැදුවත්, ජන බලවේග හැදුවත්, පොහොට්ටු ආවත්, පොදු පෙරමුණ ආවත්, මොන බලවේග ආවත් UMP නැත්තම් අර ඇඹුල් නැති කරපිංච නැති හොද්ද වගේ තමයි මෙලෝ රහක් නේ. UMP ආව නම් තමයි රටේ සංවර්ධනයක් වෙන්නේ. රටේ වැඩබිමක් බවට පත් වෙන්නේ UMP විතරයි. අන්න ඒ නිසා ගෙදර ඡන්දෙට නොගිය UMP කාර්යොත් ඡන්දෙට ගිය UMP කාර්යොත් පටන් ගත්තා. ඇයි UMP ඉස්සරහට එන්නේ නැත්තේ වැඩ කරන්නේ නැති කියලා. අපි අවුරුදු 3600 හැදුවා මිත්‍රවරුනි. අපේ හිටපු වැඩකාරයෝ කියපු කණ්ඩායම තමයි අපෙන් ඉවත් වුණේ. අපට ඉතුරුනේ අපේ පළාත් පාලන මට්ටමේ කණ්ඩායම් පළාත් සභාවේ ඉතුරු වෙච්ච කීප දෙනා මේ ආදි කීප දෙනෙක් විතරයි. ඊට අමතර අපි 18යි ඉතුරුනේ රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්කලා. එහෙනම් අපි මේ කණ්ඩායම එකතු වෙලා ටිකෙන් ටික මේක හැදුවා. ටිකෙන් ටික සතෙන් සතේ කැටයට දානවා වගේ අපි ආසනෙන් ආසන ගමෙන් ගම ඡන්ද පොලෙන් ඡන්ද පොල පළාත් පාලන මන්ත්‍රී කොට්ටාසයෙන් මන්ත්‍රී කොට්ටාසය ටික ටික අපි හදාගෙන ආවා. මේ හදනකොට එන වේගේ මදි. ජනතාවට කුතුහලය ඇයි තාමත් මේක වේගවත්ව ගන්න නැත්තේ කියලා. එහෙනම් අපි ප්‍රමාණිකුල වෙනකොට 20-22 වෙනකොට මේ රට බරපතල දැන්න වටුණා. 20-22 අපි තීන්දුව කර අපේ කලමනාකාර කමිටුව වජිර අබේවර්ධන මහත්මයා, අකිල විරාජ් කාර්යවස මහත්මයා, රුවන් විජේවර්ධන මහත්මයා, සාගල් රත්නායක මහත්මයා ඇතුළු අපි කමිටුව තීන්දුව කරා දැන් අපේ නියෝජිතයා පාර්ලිමේන්තුවට යන්න ඕන. ඒ ආයුත්තේ වෙන කරුවක් නෙමෙයි අපේ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. ඒ තීන්දුව අරගෙන අපි ජනාධිපතිතුමාට කිව්වා. ජනාධිපතිතුමාගේ කරුණ ඕගොල්ලෝ යන්න මම ඉන්නම් කියලා. නමුත් අපි එකම අපි සීල දෙනාගේ බලපෑම උනේ නැහැ.
මේ එන අර්බුදයට මුහුණ දෙන්න නම් පාර්ලිමේන්තුවට යන්න ඕන රට බාරගත යුත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමනි ඔබතුමා ඔබතුමා යා යුතුයි කියලා. එදා මැතිවරණ කොමසාරිස්වරයා වෙතම ගිහිල්ලා බාර දුන්නා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නම. නම් බාර දුන්නාම මා එළියට එනකොට මාධ්‍යවේදීන් ප්‍රෙස් කකා ඉන්නවා ඇහුවා මොකද්ද කරේ. අපි කිය බාර දුන්නේ එකයි ප්‍රතිඵලයේ 60යි කියලා. වජිරබේ වරදන මහත්තයා මාධ්‍ය සාකච්ඡා තිබ්බා සාක්ෂි සභාපතිවරයා. එතුමා කිව්වේ මොකද්ද? එකෙනුත් ආණ්ඩු හදන්න පුළුවන්. එකත් රටේ අගමැති කරන්න පුළුවන්. එකත් රටේ ජනාධිපති කරන්න පුළුවන් කියලා. එහෙනම් මිත්‍රවරුනි, රංගේ කියපු එකයි වජිර කියපු එකයි දෙකම මේ රටර වුණා. එක 60 නෙමෙයි එක 134 වුණා. වජිර කිව්ව අගමැති කරන්න ජනාධිපති කරන්න කියලා. එහෙනම් ඒ දෙකම සිද්ධ වුණා. එහෙනම් අද අපි කියනවා මේ එන මැතිවරණය නොවැම්බර් වලට ඉස්සෙල්ලා මේ අවුරුද්දේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුනා. ඒ පවත්වන මැතිවරණයෙන් අපි ඉදිරිපත් කරන්නේ අපේ අභියෝජනා කරපු ඔබ සම්මත කරපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එහෙනම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා නොවැම්බර් වලට කලින් එන මැතිවරණය ජයග්‍රහණය කරන්නේ මේ ලංකාවේ ඡන්ද වාර්තාවක් තියමින් ජනාධිපතිවරණයේදී ගණ්ඩ තියන ඉහළම ඡන්ද ප්‍රමාණය ඡන්ද ලක්ෂ 100 ඉක්මමින් බලයක්පත් කරගන්නා එකම නායකත්වය රනිල් වික්‍රමසිංහ මැතිතුමා. වජිරගේ කටේ මගේ කටේ ඝන තියන විතරමයි. අපි කිව්ව එකක් වරදින්නේ නැහැ. අද ඝන පිටවල කියනවා ලක්ෂ 100යි කියලා. එදා කිව්වේ 60යි 134යි. එදා කිව්වා කැමති ජනාධිපති. එහෙනම් ඉතින් දැන් එකෙන් ඇවිල්ලා තියෙනවා. එහෙනම් දැන් අපි කියනවා මේ ඉලෙක්ෂන් එකෙන් ඡන්ද ලක්ෂ 100ක් ඉක්මවල තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා නතර කරන්නේ මේ ගමන කියලා. එහෙනම් ඒ ජවය දෙන්න ඒ ශක්තිය දෙන්න අද රත්නපුර දිස්ත්‍රික්කයේ ඔබ පෙළ ගැහිලා පෑදිලා ඉන්නවා. ඒකයි සතුට තියෙන්නේ. ඔබ පෙළ ගැහිලා ඉන්නේ ඒ ගමනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඇයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කරන්නට ඕන? මිත්‍රවරුනි ඔබ දැක්කා. ඔබ දකින්නවා දිනපතා මේ රටේ නායකයෙක් ඉන්නවා. එකෙනෙක් ඉන්නවා කයිය නායක. එයාගේ වැඩේ කයි වාරුම තමයි. එක එක දේවල් ගැන කතන්දර පවත්වනවා. හැබැයි වැඩපිළිවෙලක් බලේ ඉල්ලනවා. ඒගොල්ලන්ට බලේ ඕන. එයා ඉල්ලන්නේ බලේ විතරයි. බලේ ඉල්ලන්නේ කුමක් සඳහාද කියලා කියන්නේ දැන්. හැම එකම විවේචනය කරනවා. IMF විවේචනය කරනවා. ඇමරිකාවත් විවේචනය කරනවා. ලංකාවත් විවේචනය කරනවා. පින් එකත් විවේචනය කරනවා. ටින් එකත් විවේචනය කරනවා. හැබැයි මේ විවේචනයේ තොරව කොරන්නේ මොකද්ද කියලා අද වෙනකන් කියාගන්න බැරිනවා කයි නායකට. එයාගේ ගෝලයා හඳුන්නේ නැති. හඳුන්නේ නැති කියනවා ගිහිල්ලා හරන මොකද්ද මාධ්‍යයට එක දිස්ත්‍රික්කයක ආදායම මුළු රටම හදන්න පුළා දිනු කරමන. ත්‍රිකුණාමලෙම පුළුවන්. කාන්තලේ සීනි පැක්ටරියෙන් ලංකාවට සීනි විතරක් නෙවෙයි ලෝකෙටත් අවශ්‍ය සීනි දෙන්න පුළුවන් කියලා. ඔන්න කතන්දරේ. එයා කියනවා අපි නායකත්වයක ඇත්ත. දැන් මචං අපිට නායකවන්න විදියක් නැහැ. ඒකෙන් ඉඳ අපි නායකවන්නේ නැහැ කියලා. එතකොට ලෝක නායකයෝ කියනවලු හා කමන්නේ මචං එනම් තියාගනින් කිය. මරු වටුනේ. අර රටට කෙලෙවෙලා අරගලේ ඇවිල්ලා ගෝ හෝම් කියපු වෙලාවේ ගෝටා ගෝ හෝම් යනකොට මේ අනුර කුමාරුන් හැට හඳුන්නේ තිතේ කරන ගිහිල්ලා වාර ගන්න තිබ්බනේ රටේ නායකත්වේ. බාර ගත්තනම් අර සුද්දොන්න කතා හරලා කියනවා නෑ මචං අපි ගාව සල්ලි නෑ. දැන් ගෙවන්න විදියක් නැහැ කිකින්ද ගෙවන්නේ නැහැ කියලා. එහෙනම් මේගොල්ලෝ කිව්වහම හරි මචං තියාගනින් කියලා නිකා ඉන්නවා. මෙන්න මේ වගේ බිබිකම් කතා කරන නායකයෝ. අනිත් එක්කෙනා කියනවා ඉංග්‍රීසියෙන් කතා කරලා ඔක්කොම ඉස්සදාගන්න කරේ. යකෝ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉංග්‍රීසි වචනයක් එක්ක මෙයාකට හැරෙන්නවත් පුළුවන් තමගේ ජනබලයේ නායකයාට. මෙයා කියන බර ඉංග්‍රීසියෙන් කතා කරලා මේ ප්‍රශ්න විසඳා ගන්නවා කියලා. එහෙනම් මේ සභාවේ කොච්චර ඉංග්‍රීසි දන්න මිනිස්සු ඉන්නවද? මේ රටේ කොච්චර ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවද? එහෙනම් මේ හැම මිනිහටම මේ නායකත් එක්ක කතා කරලා මේක බේරා ගන්න පුළුවන් වෙනවා. නෑ වැඩපිළිලක් නෑ බොරු කයිවාරු විතරයි. බලේ විතරයි ඒගොල්ලන්ට ඕන. කෙරුවාව මොකද්ද කියලා කියන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිහිල්ලා බලේ අරගත්තේ බලෙන් නෙමෙයි. බලේ ඉල්ලෙල්ල කෑ ගැහුවේ නෑ. ජනතාව 2019 මේ බලේ නැති කරා. එතුමා බලය අරගන්න යන්න දැඟලුවේ නෑ. පාර්ලිමේන්තුවට යන්න එතුමා දැඟලුවේ නෑ. පාර්ලිමේන්තුවට යවා ගත්තේ බොහොම අමාරුවෙන් එදා 2022. හැබැයි ගිහිල්ලා වැඩ පිළිපෙන්නවා. මිනිසුන් කන්න නෑ, මිනිසුන් අඳින්න නෑ, මිනිසුන් ගෑස් ටික නෑ, මිනිසුන් ඉන්ධන ටික නෑ, මිනිසුන් දරුවෝ ඉස්කෝල ටික යවා ගන්න විදියක් නෑ. මෙන්න අත්‍යවශ්‍ය බඩු ටික ගන්න නෑ. සල්ලි තිබුණත් බඩේ කඩේ බඩු නෑ. මෙන්න මේ වගේ අර්බුදයකට මුහුණ දීලා තිබුණේ මහපාරේ මිනිස්සු අරගල කරන තැනක හිටියේ. අන්නේ ඒ අවස්ථාවේ ඒ අරගලේ තියෙද්දි බය නැතුව ගිහිල්ලා තනි මිනිහෙක් විදියට මේ වගකීම බාරගත්තා. තමන්ට කණ්ඩායමක් නැතුව සජිත් 54ක් ඉඳලා සජිත් ගියේ නැහැ.
අන්රට තුන් දෙනේ පාර්ලිමේන්තුවේ ඉඳලා තනරු ගියේ නැහැ. රණිල් විතරයි හිටියේ මිතුරු වුණේ. හේවන් අල්ලට. යාගේ හේවන් අල්ල විතරයි. හැබැයි තනිව ගිහිල්ලා රණිල් වික්‍රමසිංහ මහත්තයා මේ අභියෝගය බාර අරගෙන අද මිනිස්සුන්ට කාලා ඇඳලා ඉන්න පුළුවන් රටක් ඇති කරලා තියෙනවා. පොලිමේ ඉන්න තු තෙල් ටික ගහගන්න පුළුවන් රටක් හරි ගසලා තියෙනවා. කඩේට යනකොට සුලභ බඩු ටික තියෙනවා. ගෑස් කරන්ට් අනාඩ ඉන්න ඕනේ ගෑස් ටික තියෙනවා. පැය 24 පුරා විදුලිය ටික තියෙනවා. මිලෙහි ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක නොදන්නා නේද? ඔබට වගේම අපටත් ඒක දෙනවා. නමුත් මේ රට බංකොලොත් කරලා රනිල් වික්‍රමසිංහ මාත්‍ර වරද. ඒ බංකොලොත් භාවයෙන් දැන් මුදා ගත්තා. එහෙනම් දැන් ආර්ථිකය හදන්නට. ඒ ආර්ථිකය හදන ක්‍රියාදාමයේ දාමේ කරන්නේ. මේක කරනකොට අනුර කුමාර දිසානායක කියනවා රනිල් රට යනවා. රනිල් වික්‍රමසිංහ රට යන්නේ නැතුව අනුර කුමාර රට යවන්නද? ලෝකේ රටවල් දෙකක් අනුර කුමාරලාට සහයෝගය මේ දේශපාලන මතයේ තියෙන කට්ටිය ඉන්නවා. කියුබාවේ ඉන්නවා. උතුරු කොරියාවේ ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ලෝකෙම රටවල් වලින් එන්න කියනවා. එතුමාට යากන්න බැරුව ඉන්නේ. මම දන්නවා මැලේසියාවෙන් එන්න එන්න කියනවා. යන්න විදියක් නැහැ. මේ රටේ තියෙන මේ කන්දරාවක් වැඩත් එක්කලා ආසුමාර් සිංහ මැතිතුමා කිව්වයෝ. ඒවනේ තත්ත්වයේදී අමාරුවෙන් වෙලාව හදාගෙන යන්නේ. ඒ රටවල් වලින් ආරාධනා කරනවා. ලෝක සංවිධාන වලින් ආරාධනා කරනවා. අද ලෝක ආහාර සංවිධානයේ ආරාධනා කරලා ගිහිල්ලා තියෙන්නේ. නිකන් නෙමෙයි. ඉල්ලගෙන ගිහිල්ලා නෙමෙයි. එතුමාට ආරාධනා කරන්නේ මොලයක් තියෙන වැඩෙකින්ද? අනුර කුමාරට ආරාධනා කරන්නේ නැති මොලයක් නැති කයියක් ගන්න මැට්ටෙක් ඉඳන් කියන එක අපිට කියන්න පුළුවන් මිත්‍රවරුනි මැට්ටන්ට එන්න කියන්නේ වැට්ටන්ට විතරයි ලෝකය කැමති අන්න ඒ නිසායි රනිල් වික්‍රමසිංහ ගිය එක තැනකින් නිකන් ආවද ගිය එක තැනකින් හිස් අතින් ආපු නැති හිස් අතින් ආපු එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා ලෝකේ ගිය හැම රටක් එක්කලම ගිවිසුමක් ඇති කරගත්තා වෙළඳ ගිවිසුමක් අත්සන් කරගත්තා ලබන පෙබරවාරි 3 වෙනිදා තායිලන්තයේ කළ වෙළඳ ගිවිසුමක් අත්සන් කරනවා මට මේ ඊයේ පෙර දැක්කනේ කතාරල දෙන්න දෙන්න කතාරල කියන ව්‍යාපාරික අනේ මැතුමා ජනාධිපතිතුමාට කියන්නකෝ චීනයත් එක්කලා මේ වෙළඳ ගිවිසුමක් ඇති කරන්නයි කියලා ඉවරලා අපිට එතකොට වැඩිපුර ගනුදෙනු කරන්න එතන chance එක ගන්න පුළුවන් කියලා අන්න ඒ විදිහට මේක දන්න මිනිස්සු මොලේ තියෙන මිනිස්සු අවබෝධයක් තියෙන මිනිස්සු කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා කාර්යභාරය මොකද කියලා අද ලෝකෙ මිනිස්සු මෙතෙන්ට එනවා එදා ආවේ උඩට රෙද්දක් අඳින්න නැති සුවාසිලන්තේ නායකයෝ අද රෙදි අඳින ලෝකෙ පිළිගත් නායකයෝ අපේ හාමුදුරුවෝ ප්‍රංශයේ ජනාධිපතිව රැයිල්ල මෙතෙන්ට ඇවිල්ලා බහැලවරලා මේ ජනාධිපතිව රැයිල්ල බහැදකලා යනවා යන කතා කරලා යනවා ලෝක ආහාර සංවිධානයේ කට්ටිය එනවා IMF එකේ කට්ටිය නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල කට්ටිය එනවා ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවේ කට්ටිය එනවා මේ මොකටද එන්නේ වැටිචි රට ගන්න කොට ගන්න උදව් කරන්න ජපානයේ මුදල් ලැබෙම තියෙනවා මේ ආදිවාසීන් ලෝකේ වැඩක් කරන්න පුළුවන් හයියක් දෙන්න පුළුවන් මිනිස්සු වෙනවා කවුරු හින්දා දෙන්නේ අනුර කුමාර හින්දා දෙන්නේ අර ඉංග්‍රීසියෙන් කතා කරලා විසඳන්න පුළුවන් කියන රජිත් ප්‍රේමදාස හින්දා දෙන්නේ නැත්නම් මේ කතා කරලා රංගේ බණ්ඩාර හින්දා දෙන්නේ නෑ මිත්‍රවරුනි එන්නේ මේ රට ගොඩ ගන්න පුළුවන් එකම නායකත්වය ලෝකෙ පිළිගත් එකම නායක මෙන්න මේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමු වෙන්න ඒ තියෙන විශ්වාසය උඩ තමයි මෙතෙන්ට එන්නේ වෙන කවුරුවත් නැත්තේ නෑ මිත්‍රවරුනි ඉන්දින ආට්ටකේ ஒரே ஒரு தலைவர் ரணில் விக்ரமசிங்க வேறாத தலைவர் இல்ல தமிழ் முஸ்லிம் சகோதரிலே என்ன என்ன சொல்வார்னு என்ன சொல்லுவானு ஆனந்த் ஏனாம் அந்த ரட்டகோட கண்டு புலாம் எகம நாயகத்தை மெதன் தீன் மென்ன மே நாயகத்தத்துக்கு அப்ப இதுன்னா மே நாயகத்த கொண்டா ஏ மொக்கட மே ராங்கே மண்டாட் சப்ப விந்தின்ன நிமே மே பெல்லகையில என்ன ஒபட சப்ப விந்தின்ன நிமே இத்தரோ ஒபை மகே காலே அவசம் வெண்ட புலாம் அபி தம் மதிவாச பேனலா ஏனாம் මෙතනින් එහාට ජීවත් වෙන පරපුරක් ඉන්නවා ඔබ මම බිහි කරපු දරු පරපුරක් මේ රටේ ඉන්නවා මෙන්න මේ දරු පරපුරට ජීවත් වෙන්න රටක් තිබිය යුතුයි පොලිමේ ඉන්න රටක් නෙමෙයි ගෑස් නැතුව මැරෙන රටක් නෙමෙයි ඉන්ධන නැතුව මැරෙන රටක් නෙමෙයි ඉස්කෝලේ යන්න විදිය නැතුව ඉස්කෝලේ වහපු රටක් නෙමෙයි මේ දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් ඉස්කෝලයක් ඉගෙන ගන්න පුළුවන් විශ්වවිද්‍යාලයක් පාරේ අරගල නැතුව මිනිසුන්ට යන්නෙන්න පුළුවන් රටක් බීකර යුතුයි ඒ රට හදන්න පුළුවන් එකම නායකත්වය එකම හැකියාව ලෝකෙ පිළිගත්තද පුද්ගලයා රනිල් වික්‍රමසිංහම පමණයි වෙන කවුරුවත් නැත්තේ නැහැ එහෙනම් අන්න ඒක ඇති කරන්න අපි රනිල් දිනවන්නට ඕන ඒකටයි අපි රනිල් වික්‍රමසිංහ දිනවන්න ඕන අන්න ඒකටයි මේ අද තත්තපුර ජනකාය පෙළ ගැහිලා ඉන්නේ එහෙනම් මිත්‍රවරුනි දින දෙකයි අපි පෙරේද පටන් ගත්තේ දින දෙකක් කුල දිස්ත්‍රික් පහක මේට නොදැවෙන හැම දිස්ත්‍රික්කයකම රැස්වීම ටික අපිට වැයත් වේ. අපි ගාල්ලෙන් පටන් ගත්තේ වජිර මැත්තවාගේ. එතනින් හම්බන්තොට, එතනින් කළුතර, එතනින් ඊයේ මහනුවර අද රත්නපුර. අපි දින දෙකක් ඇතුළත
මෙවැනි දැවන්ත ජන හමු පහක් අපට පවත්වන්න පුළුවන්. ඒ ශක්තිය තියෙන ඒ සංවිධානයේ තියෙන එකම දේශපාලන පක්ෂය ඔබයි මමයි ඉන්න UMPA පවණයි මිත්‍රවරුනි. ඒකෙන්ද වාඩම්බර වෙන්නට ඕන මෙයානි පක්ෂේ කරන් දෙනවා. අපි වැටිච්ච මිනිස්සු. අපි චප්ප වෙච්ච මිනිස්සු. එනා චප්ප වෙච්ච අපි නැගිටලා ඉන්නවා. අපි ඉදිරියට යන්න පුළුවන් මිත්‍රවරු. අපි නැගිටනනම් ඊළඟ මැතිවරණය අපිට දෙන්නන්නත් පුළුවන් කියන එක අපිට පෙන්වන්න පුළුවන් මිත්‍රවරුනි. මම අභියෝග කරනවා. ඔය කයිවාරු ගහන කයිය නායක අනුර කුමාර දිශානායකට පුළුවන් නම් දවස් දෙකක් ඇතුළත දිස්ත්‍රික් පහක මේ වගේ රැස්වීම් මාලාව පාත්තලා පෙන්වන්න කියලා. සජිත් ප්‍රේමදාස ජනබල වේගයට සජිත්ට මම කියන පුළුවන් නම් මම අභියෝග කරනවා දින දෙකක් ඇතුළත මෙවැනි දයන්ත හමු පාත්තලා පෙන්වන්න කියලා. මිත්‍රවරුනි අපේ තවම පෙරහැර ආවේ නැහැ නැට්ටු ආවේ නැහැ. මේ යන්නේ කසකාරයන් විතරයි. අපේ නායකයා තව එළියට බැස්සෙත් නැහැ මේ ව්‍යාපාරන. එහෙනම් කසකාරෝ ඇවිල්ලා අපිට පුළුවන් නම් මේ මට්ටමට යන්න එහෙනම් අපේ පෙරහැරනකොට කොහොම වේවිද කියලා ඔබ හිතා ගන්න. එහෙනම් මිත්‍රවරුනි බියක් සැකක් නැතුව දෙහිතක් දෙවරක් හිතන්නේ නැතුව හැම කෙනාම පෙළ ගැහෙන්න එකට එක්කාසු වෙලා අපි මේ රට හදන්න නායකත්වයට ශක්තිය දෙන්න. ඒ ශක්තිය දෙන්න හසිත මොහන්දිරම් ඇතුළු රත්නපුර සමන් දෙවි අඩවියේ ජීවත් වෙන ඔබ සියලු දෙනා සූදානම්. එහෙනම් හයියෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඇහෙන්න දැනෙන්න මේ රට බේරාගත් මනුස්සයට දැනෙන්න ඔබේ පෝලිං ටික නැති කරපු මනුස්සයට දැනෙන්න හයියෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජය වේවා කියලා අපි ලොකු සද්දයක් දෙමු මේ රත්නපුරෙන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපේ ගැලවුම්කාරයාට මේ රටේ ඉන්න එකම නායකත්වයට රත්නපුර ජනතාවට ඔබ සියලු දෙනාටම ජය වේවා කිමින් මන් නියනවා බොහොම ස්තුතියි.